Hi Bowen. අද inside story with Hasini අලුත් නිවහනක් එක්ක. හැබැයි අද අපි සුපුරුදු ඇයත් එක්ක අපි කාලීන මාත්‍රකාවක් තමයි අපේ අලුත් නිවහනේ පළමු වැඩසටහන ලෙස තෝරගත්තේ. අපිට ඊයේ පෙරේද හරි ඛේදනීය කතාවක් අහන්න ලැබුණා. තරුණයෙක් විශ්වවිද්‍යාල තරුණියකගේ ගෙල කපා ඝාතනය කරනවා. තමන්ගේ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරන්නේ. මේ සමාජය කොහෙටද යන්නේ? කොතනද අපිට වැරදුනේ? අපි ඒ ගැන කතා කරමු. අපි ආදරෙන් පිළිගන්නවද වැඩසටහනට මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොර ආරච්චි ඔබට සුපුරුදුයි ඇය. අයිබෝන්. අයිබෝන්. ඇත්තටම ඛේදනීය කතාවක් අපිට අහන්න හම්බෙන්නේ පසුගිය සතියේදී මේක පටිගත කරන මොහොතේදී. ඇත්තටම අපිට වැරදිච්ච තැන කොතනද? ඇත්තටම අපි එක සිද්ධියක් අලලා මේක කතා කරාට මං හිතන්නේ සමාජයටම මුළු මහත් සමාජයටම වැඩිහිටි අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපි දරුවෝ හදන්නේ කොහොමද කියලා කියන එක සම්බන්ධයෙන් අපිට මඟහැරලා තියෙනවා. එක්සෑම් එකක් එහෙම නැත්නම් විභාගයක් කේන්ද්‍ර කරගත්තු අධ්‍යාපන ක්‍රමයක් ඇතුළෙන් යන දරුවෝ ජීවත් වෙන්න දන්නේ නැහැ. සම්බන්ධතා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ආදරය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේ විශාල ඛේදනීය තැනකට අපි ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක මම දකින්නේ නැහැ එක තරුණයෙකුට කරපු විනාශයක් හැටියට සමාජයක් හැටියටම අපි හැමෝම මම හිතන්නේ එකතු වෙලා අඬන්න ඕන අවස්ථාවකයි අපි ඉන්නේ. ඒ තරම් භයානක අවස්ථාවක් අපි ඉන්නේ. මේ අපි මේ සිද්ධිය අලලා මේ කතා බහගෙන යන හින්දා මේක සමාජ මාධ්‍ය කියන ජාලාව ඇතුලේ දැඩි ලෙස ඕනම දෙයක් හරි ඉක්මනට පැතිරිලා යනවා, ස්ප්‍රෙඩ් වෙනවා. මේකත් ඒ විදිහට විවිධ මතවාද එක එක විදිහ කතා අපිට මේ සිද්ධියත් එක්ක අහන්න ලැබුණා. ඒකෙදී මේ ස්පෙෂලයිස් වෙච්චි විශේෂ වුණු කමෙන්ට්ස් ටිකක් මම මේ හිතාගෙන ආව ඔබතුමගෙන් ප්‍රශ්න කරනවා කියලා ටිකක් ගැටලු සහගත නිසා ඒකේ පළවෙනි කමෙන්ට්ස් එක මේ කියන්නේ අපි කැටගරිස් තුනකට ගත්තොත් එක තැනක තියෙනවා මෙයා මේ ඝාතනය සිද්ධ කරපු තරුණයා ડિප්‍රෙෂන් වෙලා හිටියේ. එයාට ඒ නිසා මානසික වශයෙන් හරි පීඩණයකදී හිටපු නිසා මේ වගේ ඝාතනයක් කරාට කමක් නැහැ කියන තැන. මම හිතන්නේ ડિප්‍රෙෂන් වල ඉන්න කට්ටිය ඝාතනය කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිතය තමයි ගන්නේ, අනුන්ගේ ජීවිත ගන්නේ නැහැ. එතකොට එකක් අපි නොදන්න අය වැරදි නිගමනයන්ට එන්න අවශ්‍ය නැහැ මානසික රෝග සම්බන්ධයෙන්. හැබැයි ඒ යම් පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ගේ ජීවිතේ සිඳලන්න හිතනවා කියලා කියන්නේ හදිසි කෝපයෙන් නැතුව නම්, මෙතන හදිසි කෝපයක් කියලා නෙවෙයි පේන්නේ. එහෙමනම් ඔහු යම්කිසි මානසික රෝගී තත්ත්වයක තමයි ඉන්නේ. හැබැයි ඒක අපිට ડિප්‍රෙෂන් කියලා නිර්ණය කරන්න බෑ. හැබැයි දැන් අපිට එතනදි හිතන්න පුළුවන් දැන් මේ තරුණයා කියන කෙනා පොලිස් වාර්තා වලට අනුව පිහියක් තමන්ගේ බෑග් එකේ දාගෙන වෙලා හම්බ වෙනවා කියනවා. ඒ කියන්නේ සැලසුම් කරලා තියනවා මේ ඝාතනය සිද්ධ කරනවා කියන එක. එහෙම ඝාතනයක් සිද්ධ කරන්න සැලසුම් කරනවා කියන්නේ මම මානසික රෝගයක් තියෙනවා කියන එකද? ඒක මානසික රෝගයක් කියලා කියනට වඩා මම කැමති මානසික තත්ත්වයක්. ඒ කියන්නේ අතට අපි හිතමුකෝ මෙහෙම ආදරයෙන් පරාද වෙන්න බැරි එක, ප්‍රතික්ෂේප වීම දරාගන්න බැරි එක පුද්ගලයෙකුට තියෙන මානසික තත්ත්වයක්. මොකද අපි යථාර්ථවාදීව හිතුවොත් එහෙම අපිට කවදාවත් කිසිම සම්බන්ධයක් මරණ තුරා රැකගන්න සෝ මරණ තුරා ලබා ගන්න බෑ. ඒතකොට ඒ යථාර්ථවාදී නොවන චින්තනයක් ඇතුලේ හිතීම් රටාවක් ඇතුලේ ගොඩනැගිච්ච තරුණයෙක්. එතකොට එයාට එයට හිතෙන්න පුළුවන් මට අහිමි වෙන කෙනා කාටවත් හිමිය යුතු නැහැ කියන මානසික තත්ත්වයකට එන්න පුළුවන්. ඔබතුමේ හොඳ තැනකට ඔය ආවේ. මොකද දෙවෙනි මම මේ ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ දෙවෙනි කමෙන්ට්ස් තිබෙන්නේ. මම දෙවෙනියට අහන්න යන ප්‍රශ්නය මේ ඝාතනය සිද්ධ කරාට කමක් නැහැ කියන එක සාධාරණීකරණය කරන්නේ මේ ගෑනු ළමයා තව කෙනෙකුට අයිති වෙයි කියලා හිතපු හින්දා මම ඝාතනය කරා. ඔහුගේ සාක්ෂිවල ඔහු ඉදිරිපත් කරපු දේවල් වල එහෙමයි තිබුණේ. එතකොට මේ ආදරේ ඒ නිසා මේ ඝාතනය සිද්ධ කරාට කමක් නැහැ කියලා මරා ගන්න එක ආදරේද? ඒක ඇත්තටම අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්නයක්. ආදරය කියලා කියන එකම අපි බැඳෙන්නේ මෛත්‍රියත් එක්කනේ. මෛත්‍රිය කියන්නේ අපි කෙනෙක් වෙනුවෙන් අපේ හිත ඇතුලේ ඇති කරගන්න යම්කිසි දෙයකට භක්තියක්. හරි? එතකොට ආදරය මෛත්‍රිය මේව එක තැන හටගන්නේ.
හරි එතකොට එහෙම එකක් ප්‍රචණ්ඩත්වයකින් කියන්නේ අහිමිවීම අයිතිකර ගැනීමත් එක්ක කොහොමද පැටලෙන්නේ ආදරේ අයිතිකර ගැනීමයි කියලා කියන්නේ සම්පූර්ණ දෙකක් තව කෙනෙක්ගේ ජීවිතය කිසි කෙනෙකුට අයිතිකර ගන්න බෑ ශරීරයක් අයිතිකර ගත හැකි ඔබගේ හිතක් අයිතිකර ගන්න බෑ හිතක් කියලා කියන්නේ මොකද්ද කියලා මං හිතන්නේ මේ කාණ සියලුම දෙනා දන්නවා ඔබටවත් ඔබේ හිත පාලනය කරගන්න බැරි ඔබ හිතනවා නම් තව කෙනෙක්ගේ හිත පාලනය කළා Tamanට ඒක අයිති කරගන්න පුළුවන් කියලා ඒක ලොකු මිත්‍යාවක් මං හිතන්නේ අහගෙන ඉන්න හැමෝම හිතන්නේ ඔබේ හිතවත් ඔබට පාලනය කරගන්න පුළුවන්ද එහෙම බැරිව කොහොමද තව කෙනෙක්ගේ හිත? ඒතර ඔබ හිතන්නේ පුද්ගලයෙක් කියලා ශරීරයක් නම් ඔබට ශරීරයක් අත්පත් කරගත හැකි. ඒතර අපි පුද්ගලයෙක් වෙන්නෙම ශරීරයත් මනසත් එකතු වෙච්ච තැන. ඔබගේ මනස අයින් කරලා ඔබේ ඔළුවට හිතන්න පුළුවන් හැකියාව අයින් කරලා ඔබ නිකන් හිටියොත් ඔබ නිකන් රූකඩයක් විතරයි. ඔබ නිකන් පුස්සක් විතරයි. ඒ ශරීරයට අර්ථයක් දෙන්නේ, මනුස්ස අර්ථයක් දෙන්නේ හිතන එක මොලේ මනුස්ස මොලේ. ඒතර ශරීරයක් අයිති කරගන්න ආදරය කියලා කියන්නේ ශරීරයක් අයිති කර ගැනීම කියලා. යමෙක් නිර්වචනය කරනවා නම් ඒතර අපි මුළු මහත් සමාජයක් ඇටියටම මේ මේ සමාජයේ හිතන විදිය සම්බන්ධයෙන් එතකොට මේ වගේ කමෙන්ට්ස් දාන අය කියන්නේ අපි හිතමු මේ අලුත් පරම්පරාවෙම කමෙන්ට්ස් දානවා කියලා. ඒතර වැඩිහිටි පරම්පරාව හැටියට මම හිතන්නේ අපි වගේ කියන්න ඕන තියක්. ශරීරයක් අයිති කර ගැනීම සහ ඒ ශරීරය වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙයි කියලා කියන බයට ඒ මිනිස්යාගේ ශරීරය මරා වෙන් කිරීම නම් අපි හිතුවේ. එතකොට ඔහු සම්බන්ධක ඉඳලත් නැහැ. ඒතර ඔහු සම්බන්ධයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙනත් නෙමෙයි අර මිනිස්යාත් එක්ක අර ගෑනු ළමයාත් එක්ක යාළුවා ඉඳලා තියෙන්නේ. ඒතර එහෙම සම්බන්ධයක් ඇතුලේ ගෑනු ළමයි කොහොමද ඉන්නේ? ඒ දරුවෙකුට ප්‍රතික්ෂේප වීමක් කියන එක දරා ගන්න බැරි වෙන්නේ විශේෂයෙන් මම පිරිමි ළමයෙක් කියලා හුවත් මේ සිද්ධියාලලා අපි කතා කරන හින්දා ඇයි බැරි වෙන්නේ මගෙන් ගෑනු ළමයි පිරිමි ළමයි කියලා වෙන් කරන්න අවශ්‍ය නැහැ අපි හැමෝටම ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරි කරලා තමයි හදලා තියෙන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් අපි ළමයට දන්නනවා ඔයා විශේෂයි ඔයා තමයි මගේ ලෝකේ දෙමව්පියෝ අතින් වෙන විශාල වැරද්දක් මේක මව්වරු අතින් විශේෂයෙන් වෙන දෙයක් පිරිමිල අරමන්ට මේක අපි කතා කරන්න මොම් ප්‍රශ්නයක් මෙතන තමයි ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ අයි එහෙම කියන්නේ කියන්නේ අපි හිතමුකෝ දරුවෝ කියලා කියන්නේ දෙමව්පියන්ට මම කියන්නේ වැඩිහිටි හැටියට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි දරුවෝ කියලා කියන්නේ අපේ අයිතියක් නෙවෙයි හරි අපි දරුවෝ අපි හරහා මේ ලෝකෙට එනවා අපි අපේ සමාජ කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපි දරුවෝ හදනවා, ඒ දරුවෝ වැඩිහිටියෝ වෙනවා, ආයියගලු දරුවෝ හදනවා. මෙහෙම අපි ඓතිහාසික කාර්යභාරයක් අපි සත්ත්ව කොට්ටාශයක් හැටියට සිදු කරමින් තියෙනවා. ඒතරම මේ මිනිස්සු වෙච්ච හින්දා වඩා සංස්කෘතිකව යම්කිසි ක්‍රමවේදයකට අනුව ඒක කරමින් සිටිනවා. ඒතර අපිට ඓති නෑ දරුවෝ, අපි හරහා මේ ලෝකෙට එනවා විතරයි. එතකොට ඒ හරහා එන අපි හරහා මේ ලෝකෙට එනවා කියන එක තේරුම් නොගෙන අපේ අයිතියක් කියලා හිතාගෙන පුංචි කාලේ ඉඳන් දරුවගේ ඔළුවට දානවා අම්මගේ ඉමෝෂන්ස් එහෙම නැත්නම් තාත්තගේ ඉමෝෂන්ස් තලාපෙලන්න එපා කියන මතවාදය. කියන්නේ කනතන ඉඳන් පටන් ගන්න මෙතන. ඔගොල්ලෝ නොකා හිටියොත් මට දුක හිතෙනවා. එහෙම තමයි ගොඩක් ගෙවල් වල ඇහෙන සද්දයක් මේක කතාව. ඇයි කන් නැත්තේ? අම්මට දුක හිතෙනවා නොකා හිටියාම. අම්මට දුක හිතෙන එකයි නොකා හිඳීම අතර සම්බන්ධයක් නැහැනේ. අපි පුද්ගලික හැටියට ජීවත් වෙනා නම් කන්න ඕනේ. ඒතර ඒ කෑම කියන එක එතන තියන්නේ නැතුව ඉමෝෂන්ස් එක අනවශ්‍ය චිත්ත වේග අම්මගේ චිත්ත වේගත් එක පැටලුවාම ඒතර තේරෙනවාද ජීවිත දෙකක් අනවශ්‍ය තැනක පැටලෙනවා කියලා. ඒතර එදා ඉඳන් එයා දන්නේ නැහැ වෙනස. ඒ කියන්නේ මම කියන පුද්ගලයා සහ අම්මගේ අතර පරතරය දන්නේ නැහැ. තාත්තගේ අතර පරතරය දන්නේ නැහැ. එයා හිතනවා අම්මා කියන්නේ අම්මයි පුතයි එක්කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවා කියන්නේ අපි තුමු මෙන්න මෙහෙම මේක මම උදාහරණ කියන්න ටිකක් මම හිතන්නේ පටලල සහගතයි කියලා ටිකක් මේ මම හැදලි කිරීමක් කරත් මම හිතන්නේ ඒක තවත් ලේසි වෙනවා යමුරු කතාවක්. ඒ කියන්නේ මං කිව්වනේ වෙනම පුද්ගලයෙක් කියලා මේ ලෝකෙට දරුවෙක් එනවා කියලා වෙනම පුද්ගලයෙක් එනවා. අපි හරහා මේ ලෝකෙට ආවා. ඒ දරුවා වෙනම පුද්ගලයෙක් හැට ජීවත් වෙන්න පුළුවන් වනතුරු ඒ දරුවට අවශ්‍ය ෆැසිලිටේෂන් එක එහෙම නැත්නම් බලා හදා ගැනීම මේ ආදරේ රැකවරණය තමයි දෙමෝපිය දෙන්නේ. එහෙම කියලා ඒ දරුවාගේ ජීවිතේ අර ඉමෝෂනලි අපිව බලා ගන්න ඕනේ වා අපි වෙනුවෙන් වා මෙහෙම කරන්න ඕනේ අපි මෙච්චර මහන්සිනවා වෙනුවෙන් ඇයි මෙහෙම අපිට කරදර කරන්නේ දුක් දෙන්නේ වගේ තැනකින් දරුවගේ චින්තනය පටන් ගත්තාම ලෝකෙ දිහා බලන විදිහ පටන් ගත්තාම එයා හිතන්නේ හැමදෙස්සෙම මොකද්ද පස්සට ගිහිල්ලා සම්බන්ධතා හදද්දි ඒ සම්බන්ධතා ඇතුළේ වෙනම පුද්ගලයෙක් දෙන්නේ කියලා දන්නේ නැහැ මේ මෙතනේ තමයි මේ ප්‍රශ්නේ අම්මා කියන්නේ වෙන කෙනෙක් පුතා කියන්නේ වෙන එක්කෙනෙක් හරි පුතාගේ ජීවිතේ පුතාගේ අම්මගේ ජීවිතේ අම්මගේ. ඒතර අම්මෙක් දැනගන්න ඕනේ තාත්තෙක් දැනගන්න ඕනේ. තනියෙන් තමන්ගේ ජීවිතේ
ගෙනියන්න. තනියෙන් තමන්ට සතුට වෙන විදියක් හදන්න පුතාලගෙන් දරුවන්ගෙන් සතුට නොවේ. තොර දරුවන්ගෙන් සතුට වෙන්න හැදුවාම දරුවා කවදාරි දන්නේ නැහැ තනියෙන් සතුට වෙන්න. එයා කවුරු හරි ජීවිතයක් හොයනවා. එයා ඩිපෙන්ඩ් වෙන්න හදනවා. ඔව් ඩිපෙන්ඩ් වෙනවා. කවුරු හරි ජීවිතයක් හොයනවා. ඒ ජීවිතෙන් තමන්ගේ සතුට හොයන්න. සතුට තියෙන තමන් ළඟ. වෙන කිසිම කෙනෙකුට සතුට ගෙනත් දෙන්න බෑ අපිට. අපිට මේ ලෝකේ තියෙන හොඳම දේ හම්බුණත් අපිට සතුට වෙන්න බෑ. අපි සතුට වෙන දන්නේ නැත්තම්. එතකොට වෙන දරුවෙක් දැන් අපි හිතමු ප්‍රේමයක පැටලෙන මේ දරුවා කවදාරි වැඩි හිටිය කියලා එයා දන්නේ නැහැ. එයයි අර ගෑනු ළමයයි දෙන්නේ කියලා. එහෙනම් මෙයා මගේ ඇයි අපි පුරුදු කළා නැහැ අම්මයි පුතයි වෙන් වෙන්න තා අම්මයි දරුවෝ වෙන් වෙන්න අපි පුරුදු කළා නැහැ මේ විශේෂයෙන් මේ මව්වරු මේ කරන වැරද්ද ඒගොල්ලෝ ආදරයට කියන්න කරන්නේ අපි හින්දා අපේ දරුවා මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා එයා හරිම ආදරේ මට කියලා තමයි හැමදේම කරන්නේ මට මගේ ලරුව හරිම කීකරුයි ඔහොම තමයි අපි කතා කරන්නේ අපි සතුට වෙනවා හැබැයි ඒ දරුවා තමයි ඒ වගේ දරුවෙක් තමයි වැඩිහිටියන් පැමිණිලා වැඩි වියපත් වෙලා තරුණයෙක් කියලා ඔය වගේ කාර්යභාරයකට එන්නේ. ඔබ තුමේ කියන විදිහට දැන් අර අපි සමාජයේ සරල කතා බහට යන අම්මා පුතේ අම්මගේ පුතෙක් හරි. ඒ වගේ කෙනෙක් කසාද බැන්දොත් එහෙම හරියන්නේ නැහැ ගෑනු ළමයෙකුට කියලා නිකන් සරල සමාජයේ අපි කතා බහට ලක් වෙනවනේ. දැන් ඒ වගේ කෙනෙක් නිසාද ප්‍රතික්ෂේප වීම ඒ වගේ කෙනෙක් අම්මගේ පුතාගේ මේ තියෙන දැඩි බැඳීම නිසාද කෙනෙකුට ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරි වෙන්නේ. ඔව් දැන් අපි මේක ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණා නිකන් සරලව කවුරුත් හිතන්න අවශ්‍ය නැහැ. මේක අපි කතා කරන්නේ මනසක් ගැනනේ. අපේ මනස කොහොමද වැඩ කරන්නේ කියලා කියන එකනේ අපි මේ කතා කරන්නේ. ඒතර පුංචි කාලේ ඉඳන් ඉපදිච්ච දවස් ඉඳන් අපේ අර්ථ ලෝකයක් අපි ගොඩනගනවානේ. ඒ කියන්නේ හිතන විදිහක් ගොඩනගනවානේ. ලෝකයේ සම්බන්ධතා සම්බන්ධයෙන් ආදරය සම්බන්ධයෙන් අපි අර්ථකථනයක් ගන්නවානේ අපේ ජීවිතේට. ඒ අර්ථකථනය තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. අපේ සම්බන්ධකම් දිහා බලන්නේ. ඒ කියන්නේ අපිටම අපි කණ්ණාඩියක් දාගන්න කල පාට. ඒ අපි දාගත්තු කණ්ණාඩියෙන් තමයි අපිට පේන්නේ. ඒ වගේ මම හිතන විදිහෙන් තමයි මගේ සම්බන්ධතාවය මට පේන්නේ. ඒතර සම්බන්ධතාවයේ හැසිරෙන විදිහ පේන්නේ. එතකොට ඒ සම්බන්ධතාවයේ දැන් දරුවෙක් අර විදිහට හැදුනහම එයා දන්නේ නැහැ මම කියලා කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙනම චරිතයක්. එතකොට මම වෙනම කෙනෙක් තව වෙනම කෙනෙක් එක්ක එකතු වෙලා ජීවිතේ බෙදා හදා ගන්න ආදරය කරන්න රැකවරණේ දෙන්නට දෙන්න දෙන එකක් සම්බන්ධ කියලා ආදරය කියලා කියන්නේ. එහෙම දැනගත්තා නම් වෙන තත්ත්වයක්. එහෙම දැනගත්තා නම් එයා කියනවා අපි දෙන්නට ගැළපෙන්නේ නැහැ අපි දෙන්නට ඉන්න බෑ කියලා තේරෙනවා. අපි වෙන් යමු කියලා කිව්වම දරා ගන්න තැනක් තියෙනවා. හැබැයි අපි භාගයක් අපිට තනියෙන් ජීවත් වෙන්න දන්නේ නැහැ. අපිට තනියෙන් ඉන්සිකියුරිටි එකක්. ඒ කියන්නේ අපිට අනාරක්ෂිත භාවයක් තනියෙන් ඉන්නකොට දැනෙනවා. ඒතොර මේ අනාරක්ෂිත භාවය පුරවන්න තව භාගයක් හොයනවා. මගේ අනිත් භාගය හොයනවා. එහෙම භාගය එළියේ නැහැනේ. ඒතොර අපි භාගයක් කියලා හොයාගෙන ඒක ගැළපෙන්නේ නැති වුනහම මොකද වෙන්නේ? අනාරක්ෂිත භාවයක් එනවා. අරයා ප්‍රතික්ෂේප කරා. දොර අපිට හිතෙන්නේ මෙයා නැතුණු මට ජීවිතයක් නැහැ කියලා හිතනවා. ඒතොර මේ තරුණයාට දෙන්න මෙයා නැතුව යටි අනාගතේ පේන්නේ නැහැ. ඒතොර අපි ආදරය කරපු ගෑනු ළමයා යනවා කියලා ගියොහම මෙයාට එන අනාරක්ෂිත භාවය ඇතුලේ මෙයාට ඉස්සරහ පේන්නේ නැහැ. මෙයා නැති ජීවිතයක් පේන්නේ නැහැ. ඒතොර එයා දකින්නේ මේ ඔක්කොම ඉවර කරලා විනාශ කරගන්නවා වගේ අර්ථයක් තිරණයක් යාගන්නේ. ඒක තමයි මේ වෙලාව තියෙන්නේ. දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුවෝ තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනවා දරුවෝ කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නම ඉගෙන ගන්න. එයාට ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්න මෙන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ. ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක් අපි එහෙම කතා කරමු. කොහොමද මේ රිලේෂන්ෂිප් එකක් ඇත්තටම ටොක්සික්ද නැද්ද කියන එක තේරුම් ගන්න. ඇත්තටම හොඳම උදාහරණ කීපයක් තියෙනවා ප්‍රායෝගිකව අපිට ළමයින්ට තේරුම් ගන්න පුළුවන්. කවුරු හරි තමන්ව කන්ට්‍රෝල් කරන්න හදනවා නම් ආදරේ නාමයෙන් ඒ ආදරේ නෙවෙයි. පුද්ගලයෝ දෙන්නට පුළුවන් වෙනවනේ දෙන්නට ගරු කරන්න. දෙන්නගේ ස්පේස් එක දෙන්නට දෙන්නගේ ඉඩ දෙන්න.
දෙන්න දෙන්න හැටියට බාර ගන්න අපි ආදරය කරන කවහරි තෝරගන්නවනේ. ඒතොර ඒ අපි තෝරගන්නේම අපි කැමති පුද්ගලයෙකුනේ. ඒ තෝරගත්තට පස්සේ කැමති පුද්ගලයාව වෙනස් කරලා වෙන කෙනෙක් බවට පත් කරන්න හදනවනම් නිතර නිතර හොයලා බලනවනම් නිතර නිතර විපරම් කරනවනම් කොහෙද ඉන්නේ චෙක් කරනවනම් අන්න ඒක හොඳ සම්බන්ධයක් නෙමෙයි. ඒක ටිකක් ටොක්සික් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්න පුළුවන්. මොකද අපිට සමහර වෙලාවට අහන්න හම්බ වෙනවානේ අපේ පුංචි දුව පුතා වෙන්න පුළුවන් අපේ නංගි මල්ලි වෙන්න පුළුවන්. එයා ඉතින් ආදරයට එහෙම කරන්නේ කියලා. මම යන යන තැන හොයනවා මගේ ෆෝන් එක බලනවා මැසේජ් එකක් එනවද කියලා බලනවා. මේ හැබැයි ආදරයට කරන්නේ මාව රැකගන්නනේ. ඉන්නේ කොහෙද කියලා බලන්න වීඩියෝ එක දාන්න කියලා කියනවා. වීඩියෝසුත් තියෙනවානේ. ඔව්. ඒක ඇත්තටම ටොක්සික් රිලේෂන්ෂිප් එකක්. අපිට අපිටමකෝ ඉස්සෙල්ලාම අපි අපිටනේ ආදරය කරන්නේ. මට මං එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. මම තමයි තව කෙනෙක්ගේ සම්බන්ධයක් හදන්නේ. එතන මට හොඳ සම්බන්ධයක් තියෙද්දි මගේ පාර්ට්නර් ගැන චෙක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මට මාත් එක්ක ඕකේ. මට සැකයක් හිතෙන්නේ මට බයක් හිතෙන්නේ නැහැ. මොකද එයාගේ මත නෙවෙයි මගේ ජීවිතේ රඳා පවතින්නේ. මට ජීවිතයක් තියෙනවා. ජීවිතයක් තියෙනවම එයාත් එක්ක සම්බන්ධයක් තියෙනවා. එතකොට මට එයා කොහෙද යන්නේ කියලා චෙක් කරන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. එම චෙක් කරන්න හිතනවා කියන්නේ සැක හිතනවා කියලා කියන්නේ. මන් තුල තියෙනවා මට එහෙම හිතනවා නම් මන් තුල තියෙන අනාරක්ෂිත හැඟීමක්. ඒ කියන්නේ මාව හැරෙයි මං තනි වෙයි මට කැත වැඩක් කරයි මේ ලෝකෙ මහා කැත තැනක් කියලා ලෝකයට මිනිස්සුන්ට සම්බන්ධකම් වලට බයක් මා තුල තියෙනවා. එතකොට ඒක තමයි අනාරක්ෂිත හැඟීම කියලා කියන්නේ. ඒ බය විසින් එයා හැසිරෙන විදිහ අනිකාව කන්ට්‍රෝල් කරන්න හදනවා, චෙක් කරන්න හදනවා, බලපෑම් කරන්න හදනවා, වෙනස් කරන්න හදනවා. එතකොට ඒක ඇතුලේ ලොකු පීඩාවක් අනිත් පාර්ශවයට එනවා. එතකොට බොහෝ විට ඒ වගේ ටොක්සික් රිලේෂන්ෂිප්ස් වලින් සමහරු අයින් වෙලා යන්න හදනවා. අයින් වෙලා යන්න හැදුවට අයින් වෙලා යන්න ගියාම වෙන දේ තමයි ඔය අත්දැකීම. මේ වගේ දේවල්. එතකොට දැන් ඇත්තටම මේ සමිත මහත්තය දැන් හිතමු අපි සාධාරණ හෝ අසාධාරණ හේතුවක් මත පෙම්වතුන් දෙදෙනෙකුගේ වෙන්වීමක් කියන එක කෙනෙකුට දරා ගන්න බැරි වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන්. වැඩි ප්‍රේම කරන්න පුළුවන්, ඕනුන් අතර දැඩි සම්බන්ධතාවයක් ගොඩ නැගිලා තියෙන්න පුළුවන්. ඒක පොඩි කාලයක්ද ලොකු කාලයක්ද කියන එක වළංගු වෙන්නේ නැහැනේ. ඒ වගේ කෙනෙක් දාලා ගියාට පස්සේ ඇත්තටම මේ විරහ වේදනාව විඳින පුද්ගලයා ඒක දරා ගන්න මොනවද කරන්න ඕනේ? ඇත්තටම මේ මම හිතන්නේ අපේ රට තරම් විරහාගී ලිවිච්ච වෙන රටක් නැහැ. හරි මගේ දුව එක දවසක් අහනවා අම්මේ මේ වැඩිපුරම සින්දු තියෙන්නේ මේ ආදරෙන් පරිචය ලියපු සින්දුනේ කියලා. මොකද වෙන ලෝකේ වෙන වෙන දේවල් කියන සින්දු තියෙද්දි මට එතකොට තමයි මතක් වුණේ අපේ රට තරම් විරහ සින්දු විරහ ගීත ලියපු රටක් නැහැ. ඒ විරහව කියලා කියන එක හරිම යථාර්ථවාදී දෙයක්නේ. අපි දරුම් ගන්න එපා. එදා ඉතිහාසයේ ඉඳන් මිනිස්සු සම්බන්ධකම් ඇති වුණා නැති වුණා. නැති වුණාම දුක් වුණා. දුක් වෙන්නේ මොකද? කවියක් කියලා, යාළුවෙකුට කියලා, බැනලා වෙන තැනක ඕනනම්. එහෙම එක එක මාදිල කවි ලියනවා, කවි කියනවා, සින්දු අහනවා. කොච්චර විදි තියෙනවද මේ විරහව? විරහවෙත් ලස්සනක් තියෙනවනේ. කොච්චර ලස්සන මේ සිද්ධිය පාදක කරගෙන මම මේ සමාජ මාධ්‍ය ඇතුලේදී අපි දැන් වැඩිපුරම ඇත්තටම දකින්නේ එතනින්නේ තිබුණ දේවල් තමයි. ඇයි දෙයනේ යාළුවෙක් එක්ක ගිහිල්ලා අඩියක් ගහන්න තිබුණානේ, කතා කරන්න තිබුණානේ. ඒක මේ ඇබ්බැහියක් වෙන්නේ නැහැනේ කියලා. අපේ ඉන්න තාරුණ්‍යට ඔබතුමිය විශ්වාස කරනවාද? දැන් ප්‍රශ්නයක් කියන්න හරි උපදෙසක් ගන්න පුළුවන් තව විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා කියලා. ඇතරම විශ්වාසවන්තයි ඉන්නවද කියලා අහනට වඩා වෙන විදිහකට මේ ප්‍රශ්නේ තේරුම් ගත්තොත් හොඳයි කියලා මට හිතෙන්නේ. අපි මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ළමයට පරිකල්පනයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද පරිකල්පනය කියලා කියන්නේ? අපිට විරහවකදී හොඳ පරිකල්පනයක් තියෙන මිනිස්සෙකුට ඒක තේරුම් ගන්න, ඒ කියන්නේ අපි කියපු කතා ඇතුලේ, අපේ මේ අහපු සින්දු ඇතුලේ, අපි බලපු චිත්‍රපටි ඇතුලේ ඒක විසඳගන්න එක එක විදි ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපේ මනස ඇතුලේම මැවිලා එනවා. එතකොට තව විරහ විඳපු කෙනෙක් අපිට මතක් වෙනවා. එතකොට යා විරහ විඳපු ආකාරය මතක් වෙනවා. ඒ වගේ පරිකල්පනය නැති සමාජයක තමයි අපි ඉන්නේ. මොකද අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පරිකල්පනය කියන එක අයින් කළම දාලා තියෙන අර මගේ විභාගයක්. එක්සෑම් එකකට තමයි පාඩම් කරවන්නේ. එක්සෑම් එකකට තමයි මෙමරි එක තමයි ස්ට්‍රෝංග කරන්නේ මිනිස්සෙක් හැටියට. සමස්තයක් හැටියට සමබර මිනිස්සෙකුට අවශ්‍ය මානසික චිත්තවේගික පරිණත භාවයේ එන්නේ නැහැ. එතකොට මේ අපි අහන අපේ යාළුවෝ මිත්‍රයෝත් එක්ක කතා කරාම ඒගොල්ලන්ගෙන් වුණත් හොඳ මැචුව එහෙම පරිණත උත්තර නොයෙන්න පුළුවන්. එතන යාළුවෝ නැතුවද, විශ්වාසවන්තය නැතුවද කියලා අහනට වඩා ඒ පරිණත මිනිස්සයා නැහැ කියලා එක තමයි මට පේන්නේ. ඒ කියන්නේ අපිට අපේ ජීවිතයේ
ප්‍රශ්න එනවනේ. ප්‍රශ්න නැති ජීවිතයක් නෑ. ඒක ප්‍රශ්න එනවා. ඒතකොට මේ ප්‍රශ්නවලදී අපි කොහොමද කටයුතු කරන්නේ? අපිව පවත්වාගෙන අපි සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ දුක හිතෙන්නේ නෑ නෙමෙයි. දුක හිතෙනවා. ඒ දුක හිතිච්ච දුක යම් කාලයකදී ඒක නැති වෙන බව දැනගෙන එතකොට යලි යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා තමන්ව උත්කර්ෂයට නඟව ගන්න විදිහනේ ඕනේ. ඒතකොට ඒකට අවශ්‍ය පරිකල්පනය නැතිච්ච සමාජයක් කියලා නම් මම විශ්වාස කරනවා. ඒක ගොඩ නගින්න ඕනේ gederin කියලා ඔබතු මේ විශ්වාස කර ගෙදරින් ඊට පස්සේ අපේ මීඩියා ඇතුලේ අපේ අපි දන්නවා අපි දැන් කතා අපි මේ කතා මේවට සැහැන වගේ කියන්න ඕන ටෙලිඩ්‍රාමා මම මේක පැහැදිලිවම කියනවා ටෙලිඩ්‍රාමා විසින් මිනිස්සෙගේ හිතන තියෙන හැකියාව නැති කළ දානවා ඊටාම පටු විදිහට ආදරය කරගන්නවා මරා ගන්නවා පැහැරගෙන යනවා ඕවගේ මරා ගන්නවා බැන ගන්නවා තමයි පෙන්වන්නේ ඒතොර දරුවෝ දකින්නේ මේක අරමුණක් නැත්නම් අපේ ඉදිරි પરම්පරාව මොන වගේ තැනකටද යවන්නේ අපේ රට මොන වගේ තැනට යවනවද කියලා අරමුණක් නැති රටක දෙමව්පියන්ට ගුරුවරුන්ට පාසල් පද්ධතියට සැහැන කාර්යබරයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාසල් පද්ධතිය මේ රජයේම කොටසක් ඉඳ ඒකත් අයින් කරන්නකො. එහෙම නම් දෙමව්පියන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ දරුවට වඩා හොඳ පරිකල්පනයක් තියෙන. ජීවිතේ විඳින්න දන්න, දුකත් විඳින්න දන්න. දුකත් විඳින්න පුළුවන් දෙයන්නේ විරහ ගීත කොච්චර ලස්සනද? ඒකත් විඳලානේ දුකෙත් රසයක් තියෙනවා. ඒ දුක දුකේ රසය විඳින්න. දුකේ රසය විඳිච්ච කෙනා ආයි හොඳට ආදරය කරන්න දන්නවා. තව කෙනෙක් තේරුම් ගන්න දන්නවා. එතකොට මේ ජීවිතේ ඉවර වෙන්නේ නැහැ එක දුකකින් එක රිලේෂන්ෂිප් එකකින්. તો ජීවිතේ පටන් ගන්න සමහර විට රිලේෂන්ෂිප් එකකින් වැටිලා කැඩිලා විසිරලා ගියාට පස්සේ තමයි චුට්ට චුට්ට එකතු කරගෙන තව කෙනෙක් එක ආදරයක් ගන්න ගන්න. ඒතකොට ඒ ආදරය හරි ශක්තිමත්. ඒතකොට ඒ වගේ කියලා දෙන්න ඒ වගේ සාකච්ඡාවක් කොහෙවත් අපේ වැඩිහිටි પરම්පරාව ඇතුලේ කොහෙවත් නැහැ. දෙමව්පියෝ කියන්නේ එකම එක කතාවයි දරුවන්ට පාඩම් කරන්න ජීවිතේ සාර්ථක කරගන්න නම් පාඩම් කරන්න. එක විදිහට මේ දරුවෝ දෙන්නම ජීවිතේ සාර්ථක ඒ කියන අර්ථයෙන් සාර්ථක කරකට දෙන්නේ. ඔව්. හැබැයි ජීවිතේ අපි නොහිතන තැනක විනාශයටපත් වෙනවා. මේ මිනි ඒ කියන්නේ ඝාතනය කරපු දරුවත් මරණයටපත් වෙච්ච දරුවගේ ජී අම්මල තාත්තල මොනතරම් ඛේදවාචකද ඉන්නේ. ඒතකොට මේ දරුවගේ දෙමව්පියෝ මෙහෙම දරුවෙක් නෙවෙයි හිතුවේ. ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ ඒකට වැරදුනා කියලා. හදපු දරුව හදපු විදිහ වැරදි කියලා දැනන් ඉඳලා නැහැ දැන් තමයි ඒගොල්ලන්ට හිතන්නේ. ඒතර දැන් අපි හැමෝටම චෝදනා කරගන්නව වෙනුවට මේ දරුව දෙන්නට විවේචනය කරනව වෙනුවට මේ ගැන කතා කරනව වෙනුවට අපි පැහැදිලිව තේරුම් ගන්න සමාජයක් හැටියට අපිට වැරදිලා. මේක විහිළුවක් නෙමෙයි. මේ ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩත්වය අපේ ජීවිත ඇතුළට එනක විහිළුවක් නෙමෙයි. අපි කාටවත් තේරෙන්නේ නැහැ මට ඒක වෙනකන්. එහෙනම් ඔබට කවුරු හරි පිහියෙන් අයිනකම් බලන් ඉන්න එපා. අපි මේක වෙනස් කරගන්න උත්සාහ කරන්න කියන එක තමයි මම යෝජනා කරන්නේ. හැතරම ඔබතුමිය මේ පැහැදිලි කරපු කරුණොත් එක්ක මේක අපි හිතනවට වැඩිය බරපතල ගැටලුවක්. ඇත්තටම දෙමව්පියන් විදිහට ඔබ දරුවෙක් බිහි කරලා විතරක් මදි කොච්චර වගකීමක් තියනවද? පරිකල්පනයකින් යුක්ත දරුවෙක් ගොඩනගන්න කියන එක පරිණත දරුවෙක් කොහොමද ගොඩනගන්නේ කියන එක ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ කතිකාවන් සමගින් මේ වගේ වැදගත් විග්‍රහයන් සමගින් යලිත් ඔබත් එක්ක එකතු වෙන්නට බලාගෙන ඉන්නවා. අද මේ බ්‍රහස්පතින්දාව ඔබට විශේෂයි. අපි අලුත් විදිහට ඉන්සයිඩ් ස්ටෝරි ඔබ වෙත ගෙන එන්නේ හැම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 7ට ඔබට ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි e-learning LK YouTube නාලිකාව හරහා දකින්නට පුළුවන්. ආදරෙන් ආරාධනා කරනවා වෙනදා වගේම මාත් එක්ක ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉඳී කියලා. අපි ලබන සතියේත් මුණ ගැහෙමු. එතකන් ඔබට සුබ සතියක්.